දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කළා. වසර 5කට අසන්න කාලයක් ප්‍රමාද කර ඇති ශ්‍රේණි උසස්වීම් කඩිනම් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළේ. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම්වරයා යටතේ ඇති රියදුරන් පමණක් මෙම වර්ජනය සඳහා සහභාගී වන බවයි වාර්තා වුණේ. දුම්රිය එන්ජින් රියදුරන්ගේ මෙම වර්ජනය නිසා අදුදසන කාර්යාලය දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 35කට වැඩි සංඛ්‍යාවක් අවලංගු වී තිබුණා. අද දින මෙම වර්ජනයත් එක්ක දුම්රිය ගමන් වාර 39ක් පමණ අවලංගු වෙලා තියෙනවා. දුර ගමන් සහ අනිකුත් දුම්රිය ගමන් වාර දැනට මේ විනිවිද මේ ක්‍රියාත්මක වෙනවා. කෙටි ගමන් දුම්රිය ගමන් වාර තමයි මෙම වර්ජනයට සම්බන්ධ වෙලා ඉන්නේ. දෙපාර්තමේන්තු මට්ටමින් විසඳන්න පුළුවන් ඉල්ලීම් නෙමෙයි තියෙන්නේ. ඒ හින්දා අපි එතනින් එහාට ගිහිල්ලා සාමාන්‍ය අධිකාරතුමා විශේෂයෙන් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා සෑහෙන කැපවීමක් කරමින් ලොකු මැදිහත් වීමක් කරලා මේකට සාධාරණ විසඳුමක් ලබා දෙන්න කටයුතු කරමින් ඉන්න අවස්ථාවේදී තමයි ඔවුන් මෙම වර්ජනයට ගියේ. වෘත්තීය සමිති වලට සාකච්ඡා නොදෙන තාකල් මේ ප්‍රශ්න ඇති වෙනවා තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ පාඩුවට දුනවා කියන්නේ පාඩුවේ අදරියේ නෙමෙයිනේ. මේක පාඩුවට දුන ආයතනය මේක සේවයක් පවත්වන යන ආයතනයන්නේ. ඒ නිසා මේක පාඩුව ගැන විතරට නෙවෙයි මහජනයට සේවයක් ලබා දෙනුනේ ඊට වැඩිය. මේක හොයන්න එපා මේ ප්‍රශ්නෙට මූලාරම්භයක් නැතුව මේ විදිහට වෙන්නේ නැහැනේ. ඒ නිසා අනිවාර්යයෙන් මේක සාකච්ඡා කරලා වහම විසඳන්න ඕනේ. මේ මේ විදිහට මහජනාව අපහසුතාවට ලක් කරන්න නරකයි. ඇතැම් දුම්රිය ක්‍රියාත්මක වුණත් අද දවසන දැඩි තදබදයක් දුම්රිය ස්ථාන ආශ්‍රිතව දක්නට ලැබුණා. හැමදාම මෙහෙම තමයි එපා වෙන කරන්නේ යන්නේ හැමදාම මේ විදිහට කරන්න බෑ ප්‍රයිවට් නොත් හැම පැත්තරම හොඳයි සිටි ගමන් වර්ජනය කරනවානේ මොකොත් සොලියුෂන් නෑ නෑකට අද බරක්කුයි දැන් අපි සීසන් අරගෙන සල්ලි දීලා බස් වල යනවා මේ පුදුම දුවක් හරි වැරදි වැඩක් ප්‍රයිවට් කරා නම් හොඳයි කියලා හිතනවා එතකොට හරියට කාලවලට වෙලාවට වැඩ කරයිනේ මේවා ඉතින් හැදෙන්න ඕනේ මුලින්දලම කෝච් ප්‍රයිවට් කරා නම් හරි හිතා ගන්න බෑ අප්ප කේන් තියන ඉතින් මේ වගේ වෙලාවට දිනවරපත් කියනකො මුන් එක මේ අතර දුම්රිය වහලිය මත ගමන් කළ තරුණයෙකු අද හොරඹේ දුම්රිය ස්ථානයේ ආසන්නයේදී පාලමක කැටි ජීවිතක්ෂිතපත්ව තිබුණා. දුම්රිය වර්ජනය නිසා මෙම තරුණයා මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක වහලිය මත නැගී ගමන් කර ඇති බවයි වාර්තා වුණේ. මෙලෙස මියකුස් සැත්තේ මොරටුව සරසවියේ සිසුවෙකු බවයි පොලිසිය පවසන්නේ. මේ අතර ඊයේ දින මරදානේ සිට හික්කඩුව බලා දහවණිය වූ දුම්රියේ ගමන් කළ මගියෙකු එම දුම්රියෙන් ඇදවැටි ජීවිතක්ෂයට පත් වූ ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව මේ වන විට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ජීවිත දෙකක් අහිමි වී අවසන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.